ගම්මානෙ පිහිටා තිබෙන්නේ කටුකිතුල් කැටියේ හේන නම් වූ මීටර 500ක් පමණ උස කන්දෙහි පාමුලයි. හෙට්ටි කන්දේ ජනතාවගෙන් පවුල් 42කගේ අක්කර 40ක වන තේ ඉඩම් පිහිටා ඇත්තේ මෙම ඉහළ කඳු මුදුනේ. කඳු පාමුල වෙසෙන තේ වගා හිමියන් සෑම උදෑසනකම පාහේ නිවෙස් වසා දමා සිය තේ ඉඩම් වල අස්වැන්න නෙලේ මහා අනිකුත් වැඩ සඳහා දිනපතා කන්ද තරණය කරනවා. ඉතාමත් දුෂ්කර වූ කැලෑ රොදවල් මැදින් කඳු මුදුනට ඇදෙන්නට එක් අයෙක්ට පැයක් පැය එකහමාරක් පමණ කාලයක් ගතවනවා. කඳු මුදුනේ පිහිටා ඇති තේ ඉඩම් වල දලු අස්වැන්න නෙලා ගන්නා පිරිස් සවස වන විට දලු මලුද හිස මත දරා කඳු මුදුනේ සිට දුෂ්කර අඩිපාරක් දිගේ පහළ ගමට සේන්දු වෙනවා. ව්‍යාපෘති යටතේ සංවිධානය වෙමින් මීටර 457ක් දිගින් යුත් යකඩ කේබල් වැහනක් කඳු මුදුන හා කඳු පාමුල ගම යා කරමින් සවිකිරීමේ ව්‍යාපෘතිය හෙට්ටි කන්දේ ජනතාව විසින් 2019 වසරේදී ආරම්භ කරනු ලැබුවා. ගමේ පහළ සිට කඳු මුදුන දක්වා ගස්වැල් කපා දමා අවධානම් මාර්ගයක් ඉදිකර නායෑම් වලට අතවනනවා වෙනුවට සැබෑ පරිසර හිතකාමී සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙහි වැඩ නිමා කළ හෙට්ටි කන්දේ ප්‍රජාව කේබල් වැහන දිගේ තේ දළු පහළට වැගෙනීම 2020 වසරේ අගභාගයේදී උත්සවාකාරයෙන් ආරම්භ කළා. දැන් කඳු මුදුනේ පිහිටි තේ ඉඩම් වල දලු අස්වැන්න විනාඩි 2-3ක පමණ කාලයකින් රැහෙන දිගේ කඳු පාමුල පිහිටි හෙට්ටි කන්ද ගමට පියවා පැමිණෙනවා. කඳු පාමුල ගමේ සිට තේ පැල පොහොර ආදී යෙදුම් කේබලේ දිගේ කඳු මුදුන දක්වා රැහෙනෙහි එල්ලී ඉහළ නගිනවා. මෙලෙස රැහෙනොස්සේ දෛනිකව තේ දළු කිලෝග්‍රෑම් 1200ක් පමණ පහළට රැගෙන එනවා. කඳු මුදුනේ තේ ඉඩමක් කර 26ක තේ අස්වැන්න පහළට ගෙන ඒමට මේ කේබල් රැහෙන ඉවහල් වෙනවා. සාමාන්‍යයෙන් දිනකට 25 දිනක් පමණ තම තේ දළු අස්වැන්න කේබලේ ඔස්සේ පහළ ගමට පිටත් කර හරිනවා. දළු ගෝණියක් වුණත් අපි යනකොට ගානේ ගොඩක් කාලය යනවා. ඒ කාලේ දැන් දෙකට විතර දළු කැඩුවත් අපි තුන වෙනකොට තුනමාර වෙනකොට දළු ගෙනියන්න ඕනේ බල්ලහැට. දැන් අපි කරන්නේ දළු කඩල ඉවරලා කේබලේ යවනවා. යවලා අමතරව අපි වැඩක් කරනවා. දැන් සාමාන්‍යයෙන් හවස් වෙනකම් වෙනදට වැඩිය අපි සාමාන්‍යයෙන් මේ කේබලේ නිසා මේ ගොඩක් පහසුවක් තියෙනවා. සවස් වන විට පහළ පිහිටි මෙහෙම් කුටීරිය අසලටම පැමිණෙන ගැමුම් කරුවන්ට තම දළු අස්වැන්න අලෙවි කරන තේ වතු හිමියන් නිවේ හැනහිල්ලේ සිය නිවෙස්වලට පහසුවෙන් පැමිණෙනවා. විනාඩි 5ක් විතර යනවා වෙනවා කේබලේ දළු පහළට එන්න එතන ඉඳලා. මේක ලොරියට දානවා පහසුවෙන් මිනුම්ට ඉතින් දේටි වතුර ටික නාගෙන එහෙම වැහැළුවෙන් පොඩ්ඩක් වෙලා ගෙදර ඉන්න පුළුවන් වෙනදට වැඩිය පහසුවයි. මෙම ව්‍යාපෘතියේ ඍජු ප්‍රතිලාභින් ගණන 26 දෙනෙක් වන අතර මුළු ප්‍රතිලාභින් ගණන 54ක්. මෙම කේබල් වැහන් ව්‍යාපෘතිය ස්ථාපිත කිරීම සඳහා ගමේ ප්‍රජාව රුපියල්
දෙලක්ෂ 15000ක් වටිනා ශ්‍රම දායකත්වයක් ලබා දී ඇති අතර ස්ටාර් ව්‍යාපෘති හරහා රජයේ මූල්‍ය දායකත්වය රුපියල් 21,3600ක්. මෙලෙයි ලබා දුන්න මේ සම්පත තවත් වසර ගානක අපේ මරණය පිටිපස්සට ඉන්න දුක් විඳින එක නිමා කළා ඔක්කොටම අද කෙටි කරලා බඳිනවා පරම්පරා ගණනාවක් පුරා කඳු පල්ලම් බසමින් තම ජීවිතේටම උරුම වූ කටුක දිව්‍යඥ වූ මෙම පිරිසගේ පරම්පරාගත වෙමින් තිබූ දැවෙන ගැටලුව විසඳීමට කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා ස්ටා ව්‍යාපෘතිය සදා නොමැකෙන සේවාවක් හෙප්ටිකන්ද ප්‍රජාවට ලබා දී තිබෙන්නේ තම ගැටලුවට පිළිතුරු තමාම සොයාගත යුතු මාවතක ඉදිරියට යාමට සැබෑ ලෙස ගමේ ප්‍රජාව බලගන්වා අවශ්‍ය සම්පත්ද සපයා දීම තුලිනුයි